ආයුබෝවන් ඔයලා හැම දෙනාම ටෙක් ශ්‍රී ලංකා YouTube channel එකට ඉතාම ආදරෙන් පිළිගන්නවා. අද අපි හදන්න යන්නේ ඉතාම රසවත් ඒ වගේම ගුණවත් ෆ්‍රෙන්ච් ටෝස්ට් එකක්. සාමාන්‍ය ෆ්‍රෙන්ච් ටෝස්ට් එකට වඩා පොඩ්ඩක් එහාට ගියපු ඉතාම ගුණවත් ෆ්‍රෙන්ච් ටෝස්ට් එකක් තමයි අද අපි හදන්න යන්නේ. ස්ට්‍රෝබෙරි කැරමලයිස් සහ දෙළු ඇට භාවිතා කරලා අපි මේ ෆ්‍රෙන්ච් ටෝස්ට් එක හදාගන්නවා. එහෙනම් අපි බලමු මේ රසවත් ගුණවත් ෆ්‍රෙන්ච් ටෝස්ට් එකට අවශ්‍ය කරන ද්‍රව්‍ය මොනවද කියලා. මේකට අවශ්‍ය කරනවා ස්ට්‍රෝබෙරිස්. මේ ස්ට්‍රෝබෙරි එක කැරමලයිස් කරගන්න මේක අපිට පොඩි කොටු හැඩයට පුංචිවට කපා ගන්න අවශ්‍ය කරනවා මේ ස්ට්‍රෝබෙරි එක. ස්ට්‍රෝබෙරි හතරක් මම අරගෙන තියෙනවා. මෙතන පාමුති තුනක් මම පාවිච්චි කරනවාද. දෙළුමට සාමාන්‍ය ප්‍රමාණයක් අරන් තියෙනවා මේ සැහැ දෙකක් දෙකහමාරක් විතර. බිත්තරයක් අවශ්‍ය කරනවා පාම්පති දෙකක් හෝ තුනක්. කිරි ස්වල්පයක් අවශ්‍ය කරනවා. සීනි, වැනිලා, ලෙමන් සෙස්ට්, ලුණු. අපි ඉස්සෙල්ලාම කරන්න ඕන කරන්නේ මේ ස්ට්‍රෝබෙරිස් ටික කැරමලයිස් එක හදාගන්න එක. ෆ්‍රෙන්ච් ටෝස්ට් එකට මොකද අපි ස්ට්‍රෝබෙරි කැරමලයිස් එක පාවිච්චි කරනකොට ඒක පොඩ්ඩක් නිවිලා තියෙන්න ඕනේ. ඒක නිසා අපි ඉස්සල්ලාම මේ ස්ට්‍රෝබෙරි ස්ටික් පුංචිවට කපාගෙන මේ ස්ට්‍රෝබෙරි කැරමලයිස් එක හදාගමු. එහෙනම් අපි ඉස්සල්ලාම ස්ට්‍රෝබෙරි ස්ටික් පුංචිවට කපාගෙන හරි, දැන් අපි ස්ට්‍රෝබෙරි ස්ටික් මේ ආකාරයට පුංචි කැපිලි කපා ගත්තා. දැන් අපි මේක කැරමලයිස් කරන්නයි සූදානම් වෙන්නේ. ඉස්සල්ලාම මේකට සීනි මේස හැඳි දෙකක් පාවිච්චි කරනවා. මම සීනි හැඳි දෙකක් විතර දැම්මා. මේකට දැන් ස්ට්‍රෝබෙරි ඉස්සෙල්ල වතුර ගතිය තියෙන නිසා මම මේකට වතුර පාවිච්චි කරන්නේ නැහැ. ඉතාම මද ගින්දරේ මේක පිස ගන්න අවශ්‍ය වෙන්නේ. මේ ස්ට්‍රෝබෙරි ටික පොඩියට කපාගෙන මේකට දාන සීනිත් එක්ක මේක ජූස් එකක් වගේ එනකම් හොඳට උණු කරගන්න ඕනේ. දැන් මේ ස්ට්‍රෝබෙරි සිර තියෙන වතුර මේකට උරා ගන්නවා සීනිවලට. සීනි ටික කරගෙන දෙන්න බෑ. සීනි ටික උදුරු පාටුමත් එක්ක මේ සාර්ථක වෙන්න නැහැ. ඒ නිසා අපි මේ වලට පේනවනේ මෙතන දැන් මේක පොඩ්ඩක් ජූස් ගතියට එන්නේ. දැන් ස්ට්‍රෝබෙරි වල තියෙන වතුර ප්‍රමාණය උරන සීනි වලට දැන් මේක ජූස් ගතියක් එනවා. මේක හොඳට මෙහෙම පොඩ්ඩක් ජූස් ගතියකට එන්න තියලා තියමු. මදගින්නේ ඔක හොඳට කැරමලයිස් වෙනකම්. ඊට පස්සේ අපි මේකට වැනිලා බිඳු කීපයක් සහ ලෙමන් සෙස්ට් එකතු කර ගන්නවා. මේක ටිකක් හොඳට ඉදුණට පස්සේ මේ ගෑරුප්පුවක පිටිපැත්තෙන් අපිට මේක පොඩ්ඩක් තව පොඩි කර ගන්න පුළුවන්. හොඳට හැමුණාට පස්සේ අපි එහෙනම් විනාඩියක් දෙකක් මේක උයා ගන්නවා. කියන්නේ හොඳට ජූස් ගතියක් එනකම් මේක අපි හොඳට රත් කරගමු තව. දැන් මේක මේ අපේ කැරමලයිස් ස්ට්‍රෝබෙරි මිනි මේ වගේ හොඳට දැන් උතුරනවා. නඩියක් විතර තමයි නරලු නඩියක් විතර මම මේක උයා ගත්තේ. දැන් අපි මේකට එකතු කරමු වැනිලා බින්දු දෙකක් වගේ තම්සු ප්‍රමාණය. මොකද පාන් පිටි තුනක් වගේ ටුටි ප්‍රමාණයකටනේ අපි හදන්නේ. එකකට වැනිලා බින්දු දෙකක් වගේ මම එකතු කරගත්තා. ඊපස්සේ අපි ලෙමන් සෙස්ට් එක
චුට්ටක් ග්‍රේට් කරගමු. ස්ට්‍රෝබෙරි එක හදා ගත්තා. කැරමලයිස්ඩ් ස්ට්‍රෝබෙරි එක මේ තියෙන්නේ එකයි දෙළුම් මැටයි. අපි දැන් ෆ්‍රෙන්ච් ටෝස්ට් එක හදාගමු. ඒකට පාන් එකට හොඳට විත්තරේ අපි ගහගමු. කිරි පොඩ්ඩක් රසායනවල එකතු කරගන්න පුළුවන්. හරි. දැන් අපි මේක පාන් පෙත්ත මේකේ දවටලා හොඳට පාන් පෙත්ත කඩලාගෙන බටර් දාලා අපි ටෝස්ට් කරගමු මේ පාන් ටික. මේ විදිහට හොඳට දෙපැත්තම හොඳට තවර ගන්න. මේ විදිහට පාන් පෙති තුනම අපි තවරගෙන ටෝස්ට් කරගමු. හරි, මම දැන් වජනේ රත් වෙන්න තියලා තියෙන්නේ. මම එකට බටර් ටිකක් එකතු කරගන්නවා. බටර් ටික රත් වෙනකොට අපි අර කලින් දාගත්ත ෆ්‍රෙන්ච් ටෝස්ට් එක පාන් පෙත්ත මේ විදිහට අපි පොඟවල දාගත්ත එකට දාගමු. මේක හොඳට ගොඩක් ගින්දර වැඩි කරගන්නත් එපා. මේ මධ්‍යම ප්‍රමාණයට ගින්දර තියාගන්න ලිපේ. තියාගෙන මේක හිමීට අපි ටෝස්ට් කරගමු. මේ වගේ පාන් පෙති තුනම අපි ටෝස්ට් කරගන්න ඕනේ. දැන් මේක එක පැත්තක් හොඳට ටෝස්ට් වුණා පස්සේ එක අනිත් පැත්ත හරවලා අනිත් පැත්තත් ටෝස්ට් කරගන්න ඕනේ. මේක ටෝස්ට් වෙන අතර මේකේ අපි අර ගත්ත විතර මිශ්‍රණය පොඩ්ඩක් වැඩි කර මේ පොඩි තව ටිකක් දාගන්න. ඒකට හොඳට මේක මේ පාන් පෙත්ත හොඳ ජූසි ගතියක් එනවා. ඒක නිකන් ක්‍රීම් එක වගේ. ඒක නිකන් හරිම රසයි. ගෝල්ඩන් බ්‍රවුන් වෙනකම් රන්නන් පාට වෙනකම් දෙපැත්ත හරවහරව ටෝස්ට් කරගන්න. එහෙනම් අපි මේ අනිත් පාන් පෙති දෙකත් මේ වගේ
වගේම ටෝස්ට් කරගමු. හරි, අපේ දැන් ෆ්‍රෙන්ච් ටෝස්ට් එක ලෑස්ති. මම පාන් පෙති තුනක් මේ විදිහට ටෝස්ට් කරගත්තා. දැන් අපි ඉවරයි අපේ කැරමලයිස් ස්ට්‍රෝබෙරි එක තියෙනවා, දෙලුම් තියෙනවා, ෆ්‍රෙන්ච් ටෝස්ට් එක තියෙනවා. දැන් අපි මේක පිළිගන්නන්නයි යන්නේ. දැන් ඒක ලෑස්ති කරගමු මේ විදිහට. දැන් මේ සෝස් එක අපි හදපු ස්ට්‍රෝබෙරි සෝස් එක. දැන් අපි හදපු ස්ට්‍රෝබෙරි සෝස් එක දැන් මේ ගොඩි ලස්සනට දාගමු. ස්ට්‍රෝබෙරි සෝස් එක තාම රසවත් වුණත් ෆ්‍රෙන්ච් ටෝස්ට් එක, මොකද ස්ට්‍රෝබෙරි සහ දෙලුම් කියන්නේ ඉතාම ගුණවත් පළතුරු. මම හිතනවා මේක රෑ කෑමකට ඉතාම සුදුසුයි කියලා. අපි දැන් දෙලුම් ඇට ටික මේ කොටි දාලා මේක අපි සාස දමු චුට්ට. හරිම ලස්සනට ස්ට්‍රෝබෙරි පෙති දෙකක් තියෙනවා. ඔයාලට මේ විදිහට ලස්සන සරස ගන්න පුළුවන්. එහෙනම් මේක තමයි අපේ ස්ට්‍රෝබෙරි කැරමලයිස්ඩ් දෙලු මිශ්‍ර ෆ්‍රෙන්ච් ටෝස්ට් එක. අපි නැවත හමුවෙමු ඉතාමත් වටිනා වීඩියෝ එකක් සමඟ. ඔබ සැමට බොහොම ස්තුතියි.